Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Saddhavanta Indrani Karunaratna Mahatmiya Pradhana Pinvatni Ada me punyanumodana dharma deshana pavattvanni September mase 14 venida Sumatipala Nahimi Senasunnaranata pooja karapu daane pilibandawa in anumodan karanne. Indrani Karunaratna Mahatmiya tamai September 14 venida Sumatipala Nahimi Senasunnaranata daane pooja karannata yedunu. Heel daanayak daval daanayak pooja kala. ඒ වගේම බුද්ධ පූජාවත් පූජා කළා භික්ෂූන් වහන්සේලාට සිල්මෑණිවරුන්ට උපාසක උපාසිකාවන් ඇතුළු විශාල පිරිසකට දානය පූජා කළා. ඒක ඉතාම ප්‍රශංසනීය පින්කමක්. දාන ආදී පින්කම් සිද්ධ කිරීම සදහවත් බෞද්ධයන්ගේ හොඳ චාරිත්‍රයක්. සත්පුරුෂ ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤා දානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං කියලා. මහණෙනි දන් දීම කියලා කියන්නේ සත්පුරුෂයන් විසින් පනවා ගන්නා ලද්දක්. දානය කියලා කියන්නේ මහණෙනි පඬිතයන් කරන ක්‍රියාවක් කියලායි බුදුරජාණන් වහන්සේ අදහස. යම් කෙනෙක් දන් දෙනවා නම් එයා සත්පුරුෂේ පඬිතේ. ඒ මොකද දන් දීම නිසා තමන්ටත් අනුන්ටත් හොඳ යහපතක්මයි සිද්ධ වෙන්නේ. දන් දීම නිසා කිසි විටකත් තමන්ටවත් අනුන්ටවත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. දන් දෙන තමන්ටත් පින් රැස් වෙනවා. දානේ ලබන අනිත් අයටත් ඒ ලබන දේ ප්‍රයෝජනවත් වෙනවා. දැන් මේ දානය පිළිබඳව බැලුවාම මේ දානමය පින්කම හේතුවෙන් ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මියට සංසාරේ බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙන උදාර පුණ්‍ය සම්පත්තියක් අයිති වෙනවා. ඒ වගේම එතුමියට සංසාරයෙන් එතර වෙන්න නිවන අවබෝධ කරගන්න පාරමිතාවක් බවට පත් වෙන උදාර පින්කමක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දානය ලබන භික්ෂුන් වහන්සේලාට විශාල ප්‍රයෝජනයක් උපකාරයක් මේ දානය පැවිදි ජීවිත පවත්වගෙන යන. පැවිදි ජීවිත පවත්වගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ ගිහි පින්වතුන් සිව්පසෙන් උපස්ථාන කරනවා නම් විතරයි. ලිපින්වතුන් සිව්පසින් උපස්ථාන කරන්නේ නැත්නම් භික්ෂුන්ට බ්‍රහ්මචාරී ජීවිතයේ ජීවත් වෙන්න විදිහක් නැහැ. බණ භාවනා කරන්න, ත්‍රිපිටක ධර්මයේ හදාරන්න ඒවට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒ විවේකය සලසා දෙන්නේ ගිහි පින්වතුන් සිව්පසින් උපස්ථාන කිරීම පදනම් වෙලා. මේ නිසා මේ දාණය භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පවත්වාගෙන යන්න පැවිදි ජීවිත පවත්වගෙන යන්න මහා සංඝරත්නයේ පැවැත්මට විශාල උපකාරයක් වෙනවා. ඒ වගේ මේ දානමය පින පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කළා. දැන් මේ සඳහන් කරලා තියෙනවා 2021 මැයි මාසේ 16 වෙනිදා හේ කරුණාරත්න මහත්මයා පරලෝකප්‍රාප්ත වුණා. එතුමාට පින් අනුමෝදන් කරන්නත් එක්කයි මේ දානමය පින්කම සිද්ධ කරන්නේ. එතකොට මේ දානමය පින පරලෝකීය ඥාතීන්ට උපකාරයක් ප්‍රයෝජනයක් වෙනවා. පින් අනුමෝදන් වෙලා පරලෝකීය ඥාතීන් සතුටට සැපයට පත් වෙනවා. ඒ සමහර ඥාතීන් අපි පින් දෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ පරදත්තූප ජීවී කියලා. පරදත්තූප ජීවී කියන අයට ආහාර පාන ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් ලබා ගන්න නම් අනිත් අය පින් කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඉතින් මේ පරදත්තූප ජීවී ආත්ම භාවල අපේ ඥාති කවුරු හරි ඉන්නවා නම් එයටත් මේ දානය හරිම උපකාරයක් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම මේ දානය දෙවියන්ටත් අපිට අනුමෝදන් කරන්න පුළුවන්. දෙවියොත් පින් අනුමෝදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවිවරු ඒ කෙනාව එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවව ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරනවා කියලා. ඒ නිසා දෙවියන්ට පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න මේ පින්කම හේතු වෙනවා.
ඔන්න ඔය කාරණා හින්දා තමන්ටත් අනුන්ටත් එහෙම නැත්නම් බුද්ධ ශාසනයටත් පරලෝකීය ඥාතීන්ටත් දෙවියන්ටත් හැම දෙනාටම යහපතක් සලසන ක්‍රියාවක් නිසායි මේ දන් දීම සත්පුරුෂ ක්‍රියාවක් කියලා කියන්නේ. ඒ හැමෝටම යහපතක් සලසන ක්‍රියාවක් හින්දා තමයි දන් දීම පඬිතයෝ කරන ක්‍රියාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බුද්ධ ආදී සත්පුරුෂයෝ බුද්ධ ආදී උත්තමයෝ තමයි අනිත් හැම දෙනාටම වඩා පාරමිතා පුරණ කාලේ දන් දුන්නේ. බුදුරජාණන් වහන්සේ දීර්ඝ සංසාරයේ සාරාංශික කල්පලක්ෂයක් 20 කල්පලක්ෂයක් තිස්සේ දාන ආදී පාරමිතා පිරුවා. දාන පාරමිතාව ආකාර තුනකින් සම්පූර්ණ කළා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමී කියන්නේ තමන්ගේ ධන ධාන්‍ය ආදිය දෙන එක. උපපාරමී කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ අංග ප්‍රත්‍යංග දන් දෙන එක. පරමත්ත පාරමී කියන්නේ තමන්ගේ ජීවිතය දන් දෙන එක. ඉතින් බෝධිසත්වයෝ ඒ විදිහට තමන්ගේ ජීවිතයක් දන් දුන්නා, දරුවෝ දන් දුන්නා, භාර්යාව දන් දුන්නා, ඇස්සිස් මස්ලේ දන් දුන්නා, රාජ්‍ය දන් දුන්නා, හැම දෙයක්ම දන් දුන්නා. ඉතින් එහෙම මේ දන් දීම එහෙම බෝධිසත්වය පුරුදු කළේ ඒක සත්පුරුෂ ක්‍රියාවක් නිසා. පඬිතයෝ කරන ක්‍රියාවක් නිසා. ඉතින් මේ පින්වතුනුත් ඒ සත්පුරුෂ පඬිත බුද්ධ ආදී උත්තමයන් පුරුදු පුහුණු කරපු උතුම් ක්‍රියාවක් තමයි අද මේ සැප්තැම්බර් 14 වෙනිදා දානය තුලින් සිද්ධ කරන්නට යෙදුනේ, පුරුදු කරන්නට යෙදුනේ. ඉතින් මේ විදිහ ආහාර පාන පූජාවක් කළාම එහි විපාක ආකාර දෙකකින් ලැබෙනවා. ලෞකික වශයෙන් සැප විපාක ලැබෙනවා, ලෝකෝත්තර මාර්ගඵල ලබන්න මේ දානය හේතු වෙනවා. ලෞකික වශයෙන් විශේෂයෙන්ම දීර්ඝායුෂ, ශරීර වර්ණය, ශක්තිය, සැපය සහ ප්‍රතිභාණය නැත්නම් නුවණ ලබන්න හේතු වෙන ආහාර පාන පූජා. සාපිපාසාදී දුකකට වැටෙන්නේ නැහැ, අගහිඟකම් නැති බැරිකම් නැති වෙන්නේ නැහැ දන් දෙන අයට. ඒ වගේම මරණින් පස්සේ දුගතියට යන එක වළක්වනවා දාන. සුගතියේ උපදින්න පුළුවන්කම ලැබෙනවා. ලෞකික වශයෙන් හැම යහපතක්ම සලසා ගන්න දන් දීම ප්‍රයෝජනවත් වෙනවා. ලෝකෝත්තර වශයෙන් බැලුවාම සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගය වඩා ගන්න. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඵල ලබන්නත් දානේ හේතු වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? මේ දන් දෙනකොට හිතේ තියෙන තෘෂ්ණාව දුර්වල වෙනවා. තෘෂ්ණාව ඇතුළු ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල තුනම දුර්වල වෙනවා. ඒ අකුසල මූල තුන දුර්වල වෙන්න අකුසල මූල තුන යටපත් වෙන්න තමයි සීල සමාධි ප්‍රඥා වඩා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම දන් දෙනකොට අලෝභ දෝෂ මෝහ කියන කුසල මූලයන් ශක්තිමත් වෙනවා. මේ කුසල මූලයන් ශක්තිමත් වෙන තරමට තමයි සීල සමාධි ප්‍රඥා වඩා ගන්න පහසුව සැලසෙන්නේ. ඒ නිසා දානයේ ලෞකික සපත් දෙනවා, ලෝකෝත්තර මාර්ගඵල ලබන්න උපකාර වෙනවා. ඒ නිසා ධාරිතුම් දානමය පින්කමක් අපි සිද්ධ කරගත්තා කියලා ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මිය සතුටට පත් වෙන්නට ඕනේ. මේ සිද්ධ කරගත්ත මේ උදාර පුණ්‍ය සම්පත්තිය පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. ඒ දෙවිවරුන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. අපවත් කලට වේලාවට ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන ගාථාව කියන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඒ වගේම අපි දැන් පරලෝකීය KA කරුණාරත්න මහත්මයාට පින් අනුමෝදන් කරනවා.
2021 අවුරුද්දේ මැයි මාසේ 16 වෙනිදා තමයි KA කරුණාරත්න මහත්මයා පරලෝ යන්නට යෙදුනේ. ඉතින් මේ පින් බලෙන් එතුමාගේ පරලෝක ජීවිතය යහපත් වේවා. එතුමාට සංසාරෙන් එතර වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ඉන්ද්‍රාණි කරුණාරත්න භාර්යාවතුළු පවුලේ හැම දෙනා විසින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මනුෂ්‍ය ලෝකේ ඉන්න ඥාතීන් වශයෙන් පරලෝකීය ඥාතීන්ට කෘතගුණ සැලකීම් වශයෙන් වෙන කරන්න කිසි දෙයක් නැහැ. කළ හැකි එකම දේ මේ විදිහට පින් කරලා පින් අනුමෝදන් කරන්න. ඉතින් භාර්යාවක් වශයෙන් පරලෝකීය ස්වාමි පුරුෂයා ඉෂ්ට කරන්නට යුතුකම තමයි ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මිය මේ අවස්ථාවේදී මේ ඉෂ්ට කරන්නේ. ඒ හැර තවත් ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මියගේ නමින් පරලෝකීය බොහෝ ඥාති මිත්‍රාදීන් ඉන්න පුළුවන්. පරම්පරාවේ පවුලේ ඒ වගේම යාළු හිත මිත්‍රයෝ පරලෝකීයලා පින් අනුමෝදන් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාත් මේ උදාරුතුම් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා සතුටට සැපයට පත් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධිවලින් අමා මහ නිවන් සුවයත් අවබෝධ කරත්වා කියලා ඥාතීන්ට පින් වෙන ගාථාව කියන්නේ ඉදං වෝ ඥාතීනං හෝතු. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න මේ සිද්ධ කරපු උදාරතුන් පින් බලෙන් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. පව් කරන අයගේ ඇසුරකට, මිත්‍යා දෘෂ්ටිකයගේ ඇසුරකට කිසිදාක නොහැකිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත් උදාරතුන් පින්කම තමන්ගේ ධාර්මික ධනය යොදවලා දාන වස්තුවක් පිළියෙල කරවලා ඒ දානයේ අග්‍රභාගය තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා වශයෙන් පූජා කරලා අනිත් දාන කොටස සුමති පාලනායන සෙනසුන් නරමෙලද වාසය කරන ලොකහාඳුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලටත් සිල්මෑණිවරුන්ටත් උපාසක උපාසිකාවන්ටත් ඇතුළු විශාල පිරිසකට පූජා කරලා උදාර පින්කමක් සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත් ඒ උදාරතුන් පින් බලෙන් තුනුරුවන් සරණින් දෙවිලක වරණින් ඉන්ද්‍රාණි කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් පින් කරගන්න මාර්ගය පෑදේවා. මේ ජීවිතය සුවසේ ජීවත් වෙලා පරලෝක වශයෙන් සුගතිගාමී වෙලා ඉක්මනින්ම සංසාර සාගරය තරණය කරලා ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කරගතු ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය අවබෝධ කර ගැනීම පිණිස මේ පිනක් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මහා සංඝරත්නය වෙනුවෙන් අපි සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා. ඉන්ද්‍රාණි කරුණාරත්න පත්නිය ඇතුළු පවුලේ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.